අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. රෑම හැරගෙන වුන් කොල්ලෝ ටික නිදිය චන්නත් පැකට් දමන්නට ගොසිනි. සාගර තනියම සීනි සම්බෝලයක් හදන්නට ගත්තේ. හෙට දෙන්නේ කහවත්ය. පැකට් 1000 ගණනකට සීනි සම්බෝල තැබිය යුතුය. ඒ සඳහා ලුණු කිලෝ 25ක සීනි සම්බෝලය සෑදිය යුතුය. සාගරට දැන් ඒ ගාණක් නැත. ලුණු කවන්නට පුංචි මැසිමක් දැන් ගෙන ඇත. ඉන් වේගයෙන් ලුණු කැපිය හැක. ලුණු සුද්ධ කර එයට දැමිය යුතුය. ලුණු කිලෝ 25ක් සුද්ධ කිරීමත් ලෙසි නැත. එහෙත් මේ වැඩ දැන් ඇඟට පුරුදු වී ඇත. සාගර ලුණු සුද්ධ කළේ කෙල්ල මොනවා කරනවාද සිතමිනි. බබාගෙන අම්මාට කිව්ව පසු සාගරගේ හිතට නිවනක් දැනේ. අම්මා මලක් මෙන් කෙල්ලව බලාගන්නා බව ඔහු දනී. මේ දවස්වලට අම්මා ළඟම සිටිය යුතුය. අම්මා තාත්තා ජීවතුන් අතර සිටියා නම් ඒ දෙන්නාත් ආජීත් සීයාත් කෙනකි. සාගරට දුක ඒ දෙන්න අකාලේ මිය යාමය. සාගර අම්මාවත් තාත්තාවත් සිහිකර මේ ළඟදී කෑම පැකට් 100ක් වැඩිහිටි නිවාසයකට දුන්නේය. ඒ ලෝකය අද ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත. සාගරට සිහි වූයේ සුනිල් ඉදිරිසිංහගේ ඒ ගීතයයි. කොල්ලාගේ ඇස් තෙත්ව ගියේ ලුණු සැරටම නොවේ. අම්මා තාත්තාත් සීව පපුවටා දුකටය. සාගර මචං තනියම චන්න ළඟටවත් එනවා දුටුවේ නැත. සාගර ඔහු දෙස බලා සිනාසුනේය. ඇයි මචං? කොල්ලාගේ ඇස්සල වූ තෙත දැක චන්න ඇසුවේය. නිකම් මචං, අම්මවයි තාත්තවයි මතක් වුණා. චන්න සාගරගේ පිට අත ගෑවේ සිනහසනේ. එකෙක්ව ඇහැරව ගන්න තිබ්බනේ මචං. පවුබං උදේ 6 ඉවර වෙද්දී අපිට තව කොල්ලෝ 3 දෙනෙක්වත් තව ඕන. ගිහින් අරන් එමු. දැන් කොල්ලෝ මෙහෙට එන්න සෙට් වෙලා ඉන්නේ. හැම එකවම ගේන්න බෑ මචං. ජරා උන්ගෙනත් මේ ඉන්න කොල්ලෝ ටික සෞතු කරගන්න බෑ. ඒක ඇත්ත. අපි හොයලා ගේමු. මං සල්ලි ටික බැංකුවටම දාලා ආවේ මචං. ඒක හොඳයි. තිලකරත්න ස්ටෝස් අපට පොල්ල තිබ්බා නේද? කියලා වැඩක් නෑ. මං අදත් කියා ගල් පැන්න බොරු කියන්නේ. එතන මචං 30,000ක් විතර. මං කොහොම හරි ගන්නවා. බලමු. අපේ දුප්පත් සල්ලි ගත්ත උන්ට හරියන්නේ නෑ මචං. ඒක දෙයෝ බල්ල කරයි. අපට 30,000යි නැති වුණේ. ඌට ගොඩක් දේවල් නැති වෙයි. දෙයෝ මචං දඬුවම් කරන්නේ වැරද්ද හදාගන්න කාලයක් දීලා. ඒත් නැත්නම් දෙන එක දෙනවා. සාගර ලුණු ටික වේගෙන් කපාගෙන ගියේ. තව පොඩි දෙයක් උඹට කියන්න තියෙනවා මචං. මොකද්ද? සාගර චන්න දෙස බල ඇසුවේ. නුවරට පැකට් දාන්න අපි වගේම කට්ටියක් සෙට් වෙලා. දයාරත්න කේටස් කියලා. අපි දාන කඩවලටම දාගෙන යනවා. ඒකත් එහෙමද? අපිවම තමා කොප්ප ගහලා තියෙන්නේ. උණු සිකුරාදට කහබත්, සෙනසුරාදට ෆ්‍රයිඩ් රයිස්. බඩු අදිනවද? තාම අදින්නේ අපේ බඩු මචං. ඊයේ දාපුව රිටන් අරන් ගිහින්. සාගර ලුණු කපමින් මොහොතක් කල්පනා කළේ.
චන්න මචං, උඹට මහන්සි නැත්නම් කොල්ලෝ ගිහින් ඒ පැකට් එකක් අරන් වරේ. මං කියන්නම් ඊට පස්සේ. මොන මහන්සියක්ද මචං? මං විනාඩියෙන් ඉන්නම්. සාගරට පුදුම නැත. යමෙකුට හරියද්දි එහෙමය. එය කොපි කරන්නට දහසක් දෙනා බලා සිටිති. කිසිේ කලුතෙන් සිතා දෙයක් කරන්නේ නැත. අනුම් කරන දේ කොපි කරනවා පමණි. සාගරට බයක් නැත. මේ තරම් හොඳට නුවරට බත් කටක් දෙන්නට කාටවත්ම නොහැකියි සාගර ධනී. හැමෝම හදන්නේ බොරු කරන්නටය. බොරු කර ඉක්මනින් සල්ලි හොයන්නටය. සපුමලේ කේටස්සි බත් පැකට් එකකින් එන්නේ මනුස්සකමේ සුවඳය, අම්මාගේ සුවඳය. ඒ සුවඳ ගන්නේ පහේවලි නොවේ, රහස ඒකය. ගිය පිම්මේම චන්න ආවේය. කොල්ලා කීවා හරිය. පැකට් එක සපුමලි කේටස්සි පැකට් එක වගේමය. ප්‍රමාණය ටිකක් පොඩිය. බත් එක බර නෑ. සාගරය අතර ගනිමින්ම කීවේය. එතනට මචං 20ක් දාලා එකක් ගිහින්. අපි එතනට කීයක් දානවද? 55ක්. අපේ කීයක් ගිහින්ද? 48ක්. තවත් 7යි ඉතුරු. සාගර සිනාසුනේය. බලමුකෝ දයරන්ද කීටස්ලගේ වැඩ. සාගර බත්මුල මේසේ මත තබා ලෙව්වේය. සුවඳ නෑ. පළමු පරාජය ඒකය. හොඳ බත්මුලක් ලෙහද්දි පුදුමාකාර සුවඳක් ආයුතුය. හරියට ලස්සන ගෑනු ළමයෙක් ඉන්නට පෙර ඇගේ සුවඳ එන්නක් මෙන්ය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.